everyone, welcome back to my YouTube channel. වෙනද වගේම ආදරෙන් මම ඔයාල හැම දිනම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් රසවත් tofu curry එකක් හදන විදිය කියලා දෙන්න ආවේ. ඉතින් මේක vegetarian නෑන්ට ගොඩක් රසට කන්න පුළුවන් curry එකක්, අඩට සැරට කන්න පුළුවන් curry එකක්. ඉතින් අපි ගිහින් බලමු මේ කොහොමද ගන්නේ කියලා. මේ tofu හදන්නේ සොයා බෝන්චි වලින්. ඉතින් සුපර් මාකට් එකෙන් ඔයාලට ගන්න පුළුවන් බොහොම අඩු මුදලකට ගන්න පුළුවන් මේ tofu. ඉතින් මේ විදිහට tofu එක අරගෙන මේ කොටු විදිහට අපි කපා ගන්න ඕනේ. එතකොට අපිට මේ කරී එක හදන්න පුළුවන්. ඉතින් මේ කොටු විදිහට කැපුවහම පොඩ්ඩක් පොඩියට පොඩි කොටු විදිහට කපා ගන්න. එතකොට හොඳට මේකට පහේ අල්ල ගන්නවා. ඊට පස්සේ මේ ටික කපලා වුණාට පස්සේ අපි මේකේ තියෙන තෙත ගතිය යන ටිෂු එකකින් තෙත ගතිය අවා ගන්න ඕනේ. හරි, දැන් අපි කරී එක හදමු. දැන් මම මෙහෙම ඇතිලියක් රත් වෙන්නේ තියාගෙන පොල් තෙල් එකතු කර ගන්නවා. එකතු කරගෙන පොල් තෙල් ටික රත් වෙනකොට මම මේකට තලාගත්ත සුදු ලුණු, කරපිංචා, ලුණු, අමිලිස් ටික එකතු කරගෙන ටිකක් රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කර ගන්නවා. රම්පි කෑලි දෙකකුත් එකතු කර ගන්නවා. Tofu කියන්නේ කොලෙස්ටරෝල් නැති යකඩ ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඉතින් vegetarian ඇන්ට ඇත්තටම ගොඩක් ඇඟට ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් ආහාරයක් තමයි tofu කියන්නේ. ඉතින් කටට සැරට හදාගෙන කටගැස්මක් විදියට ඔයාලට රසට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී මේ එකතු කරගන්නේ 3/5 තේ හැඳකුයි මිරිස් කුඩු තේ හැඳි 3කුයි කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා මම. ඒ වගේම ගම්බිරිස් කුඩු තේ හැඳයි රස අණුව ලුණු එකතු කරගෙන මම මේ ටික චුට්ටක් තෙම්පරාදු කර ගන්නවා. මම මේ වෙලාවේදී මේ එකතු කරගන්නේ මස් කරි 3/5 තේ හැඳි 2/2ක් විතර. ඔයාලට තියෙනවා නම් මස් කරි 3/5 එකතු කරගන්න පුළුවන්, නැත්නම් කමක් නැහැ. මේ වෙලාවේදී මම තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන අපේ කපාගත්ත tofu ටික එකතු කරගෙන මේ පහේ ටික හොඳට tofu වල ගෑවෙන්න චුට්ටක් හොඳින් කවලම් කරගමු. මම අද ඔයාලට මේ tofu gram 250ක් උයන විදිය තමයි කියලා දෙන්නේ. දැන් චුට්ටක් මේක වහලා විනාඩියක් විතර තියාගමු. ඊට පස්සේ අපි වතුර එකතු කරගන්න ඕනේ. tofu ටික තැම්බෙන්න ඕනි ප්‍රමාණයට. ඔයාලට වතුර ඕනනම් වතුර එකතු කරගන්නත් පුළුවන්, නැත්නම් කිරි එකතු කරගන්නත්, පොල් කිරි එකතු කරගන්නත් පුරුවන්. ඉතින් මම මේක අද චිකන් එක වගේ රසට හදාගන්නේ. ඒ නිසා මම මේ විදිහට වතුර එකතු කරගෙන චුට්ටක් හිමීට ඉදෙන්න අරිනවා. හරි, අපි දැන් tofu කරී එක බලමු. ඇත්තටම රසට රසනට තියෙනවා. මේ වෙලාවේදී ඔයාලට ලුණු බල්ල ලුණු දා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා vegetarian නෑන්ට නම් ගොඩක් වටින රෙසිපි එකක් කියලා මේක. එහෙනම් අපි තවත් මේ වගේ රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.